ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉන්දු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් දෙරටේ ආර්ථිකය සහ මිත්‍රත්වය තරකර ගැනීමට යෝජනා රසක් MT New Diamond නෞකාව අයත් සමගම රුපියල් මිලියන 442ක් ශ්‍රී ලංකාවට ගෙවීමට පොරොන්දු වෙයි භික්ෂුන් වහන්සේට මෙන්ම බෞද්ධ ජනතාවටත් සමීපව කටයුතු කරන්න මහා සංඝරත්නයේ විපක්ෂ නායකවරයා වෙත ඉල්ලීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්ුණා. එහිදී දෙරට අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයන්ට පත්වීමෙන් පසුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශ්වීය සාකච්ඡාවද මෙයයි. පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයේ දුන් පක්ෂය ලබාගත් විශාල ජයග්‍රහණය ඉන්දියානු මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමාන බවයි මේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී ද්විපාර්ශ්වීය සම්බන්ධතා පිළිබඳව සහ දෙරටේ ප්‍රධාන ශේෂ්ත්‍රයන්හි සහභාගිතාවේ තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා. දෙරටේ ආරක්ෂක ශේෂ්ත්‍රයේ වෙළඳ සම්බන්ධතා අතර සහභාගිතාවේ තවදුරටත් වර්ධනය කිරීමේ මාර්ග මෙන්ම ප්‍රධාන ශේෂ්ත්‍ර කිහිපයක පවත්නා සහභාගිතාවේ පුළුල් කිරීම වැනි කාරණා ගණනාවක් සම්බන්ධයෙන් නායකින් දෙදෙනා ඉතා සුහදශීලී ලෙස සාකච්ඡා කරනු ලැබුවා. ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට සමීපව පිහිටාදී වීම නිසා මතුවන ආරක්ෂක සුරක්ෂිත සහ දේශ සීමා සම්බන්ධ තර්ජන වලට විසඳුම් ලබා දීමේදී අපි අප රටවල් සමීපව කටයුතු කිරීමත් අවශ්‍ය බවත් ඔබ හැම අවස්ථාවෙදී මේට සහයෝගය දක්වන බවත් අපි දන්නවා. නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න හමුවේ සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මගින් පෙනියන්නේ අපි දෙරට අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම විශාල ප්‍රයෝජනයක් වෙන බවත් ඔබ දන්නවා. වෛද්‍යානමය ගෝලීය වසංගතය නිසා සිදු වූ ආර්ථික කඩාවැටීම හමුයි ඉන්දියාවේ වෙළඳපොළ සඳහා භාණ්ඩ සැපීමේදී ශ්‍රී ලංකාව නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබා දීම සුදුසු බව මගේ හැඟීමයි. මේ දෙරටේම ආර්ථික වර්ධනය සඳහා යෝග්‍ය බව මා පිළිගන්නවා. ආගමික සංස්කෘතික සමානකම් ඇති අපත් දෙරට අතර පවතින නොමැදී මිත්‍රත්වය ඒ අයුරින් පවත්වාගෙන යාමටත් අපි මූලිකත්වය ලබා දෙන බව මතක් කරනවා. අපේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කරගෙන මේ සියලු අභියෝග ජය ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. නමස්කාර එක්සලන්සි. මම මේ සමුළුවට ඔබව ආදරෙන් පිළිගන්නවා. ඔබ මැතිවරණයෙන් ලබාගත් මෙම ජයග්‍රහණය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක්. දෙරටේ ජනතාව අලුත් සිහිනයකින් උද්‍යෝගයකින් අප දෙස බලන් ඉන්නවා. අපිට හැම පාර්ශවයකින්ම ප්‍රගතියක් ඔස්සේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, වෙළඳාම වගේම තවත් ශේෂ්ත්‍ර ගණනාවක් යටතේ අපිට ඉදිරියට යන්න පුළුවන්. ඔබගේ ආණ්ඩුව මූලික ආර්ථික ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගනිමින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන අනතුරට ලක් වූ එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමගමින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. පැනමා තජේ යටතේ බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියේදී මෙරට මුහුදු සීමාවේදී පසුගියදා ගිනිගෙන අනතුරට ලක් වූ එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමගමින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතිඥවරුන් දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රත්න මෙනවිය සඳහන් කළේ. මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන 100ක් ද ඇතුළුව රුපියල් මිලියන 442ක වන්දි මුදලක් ප්‍රකාශයට පත් කළා. මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල ගණන් හොර රහසේ සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. මේ විදිහට මිල ගණන් ඉහළ යන පොල් මිල පාලනය කරන්න රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේ වෙතත් වට ප්‍රමාණය මත පොල් අලෙවි කිරීම සහ රුපියල් 70ක් වැනි මිලකට පොල් අලෙවි කිරීම බරපතල ගැටලුවක් බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.
මොනදේ කරන්න වුණත් කලින්ම අපි කාලා බීලා ඉන්න ඕනේ. හැබැයි දැන් අපි මේ කන්න බොන්න හොයාගන්න ද්‍රව්‍යවල එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩුම කුඩුමවල මිල ගණන් මහා විශාල ලෙස ඉහළ යාමත් එක්ක ජනතාවට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මෙහෙම ගියොත් කන එකත් ලොකු ප්‍රශ්නයක් බවට තමයි පත් වෙන්නේ. මේ වන විට එළවලු සහල් විතරක් නෙවෙයි පොල්වල ගණන් අහනකොට එළව පොල් පේන මට්ටමට ගණන් වැඩි වෙලා. රට පුරාම පවතින කහහිඟය පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශයේ පුළුල් අනාවරණයක් සිදු කළා. මේ ඉහළ යන පොල් මිල සහ රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව තොරතුරු සොයා බලන්න හිතුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල පිළිබඳ දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොල් ගෙඩියක උපරිම මිල සටහන් වන්නේ පොල් ගෙඩිය ඇති වට ප්‍රමාණය අනුවයි. පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියක් අලෙවි කර හැකිද? එය කතරම් ප්‍රායෝගිකද? අපි අද සොයා බලන්නේ ඒ පිළිබඳවයි. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13කට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර වන පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 65ක්. වට ප්‍රමාණය අඟල් 12කට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ හැකි. ප්‍රශ්නේ තියෙන්නේ පොල් ගෙඩියක් ගන්න වෙළඳපොළට යන කෙනෙක් අපි සාමාන්‍යයෙන් ඇඳුමක් මහනකොට පාවිච්චි කරන මේ මිනුම් පටියක් කෙනෙක් අරගෙන යයිද? ඒ වගේම වෙළඳ මහතෙක් කඩේ වෙන්න පුළුවන් පොලේ වෙන්න පුළුවන් කඩපිලක වෙන්න පුළුවන් පොල් ගෙඩියක් විකුණනකොට මේ වගේ මිනුම් පටියක් අරගෙන පොල් ගෙඩිය වට ප්‍රමාණය හොයලා පොල් විකුණයිද? උපරිම මිලක් පොල් සඳහා නියම කිරීම ඉතාම උචිතයි. නමුත් මෙලෙස වට ප්‍රමාණයන් තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම කොතරම් ප්‍රායෝගිකද? ජනතාවගේ සහ වෙළඳුන්ගේ අදහස් මේ. රජය කියන පොල් 60ට දෙන්න කියලා. වෙළඳ අපිට ගෙනලා මේ 74 බානවා. රජය එමුනා වතුර කියලා තමයි බලන්න ඕනේ. මේ වතුර එක කියලා බැලුවොත් තමයි පොල් මේට අඩුවට එන්නේ. මේ 77 78යි බාන්නේ අපිට. ඒකට අපි කොහොමද විකුණන්නේ? මිනිස්සු වෙලානවා කොහ 60ට පොල් කියලා ආන අපි ළඟ. අපි කොහොමද දෙන්නේ? රජය කියලා කතා අඩුවට ගෙනලා මේ මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ නේ. ගෙඩි ගන්න තමයි දෙන්න. මැනලා දෙන්න. උතක අඩු කරලා දෙන්න ඕනේ. අපිත් අඩු කරලා දෙන්න පුළුවන් අපිට. මේක සාර්ථක වෙන්නේ නැහැ. 70ට දෙනවා නම් පොල් රුපියල් 60ටත් බාන්න එපා. ඒකට 70ට දෙන්න පුළුවන්. දැන් පොල් බාන්නේ අපි රුපියල් 78යි 80යි බාන්නේ. ඒකට 70ට දෙන්න බෑනේ. සාර්ථක වුණොත් හොඳයි. කොහොමත් මැනලා දෙනවනම් හොඳයි කියන්නේ මේ මට වුණත් හරි පොල් අඩුවෙන් ලැබෙනවා නම් හොඳයි. පාරිභෝගිකයට ඉතින් 70% ක පොල් සම්බෝලයක්වත් කන්න තියෙන්න බෑනේ. අඩුවට රජයෙන් කියනවා රුපියල් 70ට පොල් දෙන්න කියලා. 74 තමයි හෝල්සෙල් වෙළඳ පොල් දාන්නේ. එතකොට කොහොමද 74 රුපියල් 7 පාඩුවෙන් දෙන්නද? හාල් 140යි දැන්. පොල් ඇල රුපියල් 90ට කඩකාරයා විකුණන්න ඕනේ රුපියල් 90 ඒක සාධාරණයි. මේ සෝඩ ඉඳලා කතා කරන්න පුළුවන්. පාරිභෝග අධිකාරිය එනවා. ආ රයිට්. පොඩි මිනිහා තමයි හැම දෙයකම තැලෙන්නේ. ඒකගෙන වෙලා තින්නේ. දැන් ඊයේත් මගේ ගෙදර මගේ පවුල රණ්ඩු වෙනවා. ඒකන මම දෙන වීදම මදිලු. මම මොලා කරන්නද? මට එන ආදාම මට දෙන පඩියනෝ තමයි මුද්‍රාලිතේ සඳු කරන්නද? ජනාධිපතිතුමා තමයි මේකට හොඳ විසඳුමක් දෙන්න ඕනේ. වීදම මොලා කරනද? කණ්ඩේපා කුමාරි. අඩු ගන්න බෑ කිමෙති අපි. අපි දෙන්නේ දැන් 78ට. 68යි අපි පුත්තල මිනල ගේන්නේ. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම එකතු කරලා තමයි 78ට දෙන්නේ. පොඩි එක තියෙනවා ඒක ඉතින් අපි 65ට විතර වගේ දිනවා පොඩි මේක. ඒක නම් ඉතින් ප්‍රායෝගික වෙන එකක් නැහැ තියෙන තත්ත්වෙත් එක්ක. දැන් අපි 78ට දාන්නේ. ඉතින් කොහොමද විකිනන්නේ? ඉතින්ලා 10ක් වාඩි විකිනන්න පුළුවන්ද? විදහස් පක්ෂයේ ගොඩනැගීමට සුදුසු පුද්ගලයෙක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 61 වන ගුණසමරුව වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමි. අපිට කියන්නකෝ දැන් කොහොමද බණ්ඩාරනායක ප්‍රතිපත්ති දැන් මේ රටේ තියෙනවද? බණ්ඩාරනායක ප්‍රතිපත්ති කොහෙද තියෙන්නේ කියලා මම හොයනවා දැන්. මගේ හදවතේ නම් තියෙනවා හිතවත් පාක්ෂිකයන්ගේ තියෙනවා අනිත් ඔබතුමී මේ ගොඩ ගන්න මොකක් ගන්න නැද්ද ක්‍රියාමාර්ග? දැන් ගොඩ ගන්න මුක්කු එකද? ඔබතුමී මේ දැන් මේ බලය ආයක තැනකට එන්න එනවා 20ක් එක්ක. මෙහෙම හොඳද 20ක්? අති භයානකයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ ඉවරයි. කීක කෑලි කෑලි අයින් කරලා හෝ කෑලි කෑලි ඉවර කරලා මේ ආන්ද්‍රෝවස්සාවේ ප්‍රජාතන්ත්‍රවාදී ගොඩනගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. එතකොට ඔබතුමාට සහාය දෙනවද මේකට? යම් ප්‍රශ්න ගන්නවක් තිබෙනවා මේ ආන්ද්‍රෝවස්සාව සම්බන්ධව. මේ අනුව අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කමිටුවට මේ පිළිබඳව අපි අදහස් ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ජනමතයට පිටුපාලා අපිට වැඩ කරන්න බැහැ. ශ්‍රී ලංකා දහස් පක්ෂ පිරිසක් UMP යෑමේ UMP හෝ බලවේගයට යෑමේ නිකම් ප්‍රවෘත්තාවක් තියෙනවද පොඩි? නැහැ ඉතින් අපේ යන්න තියෙන ප්‍රිපරිස් ගිහිල්ලා ඉවරයි දැන්. දැන් තියෙන්නේ එන කට්ටිය ඉන්නේ අපෝ. සත්‍යාධික පක්ෂයට කියලා සහයෝගය දුන්න කට්ටිය ඒ අය නැවත පක්ෂයට ඇවිල්ලා තිබෙනවා. එයාට මම කියන්න කැමතියි එයාගේ මන්ත්‍රී දූර අහෝසි වෙනවා. නමුත් අපි ඒ අයව ආදරෙන් පිළිගන්නවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූර්යකම සුමංගලාරාම විහාරස්ථානයේ පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අපි ඡන්ද පිළිගත්ත එක සායනාංශනේ කිසිම සාකා සමිතියක් කාන්තා සමිතියක් සම්මත සමිතියක් නැතුව මේ වෙනකොට අපි මාස 6ක් ව්‍යාපාරිකය වෙලා මේ මාස 4ක් ලොක්ඩවුන් හින්දා ගෙවල් ඇතුළු හිටි 27,70,000කට වැඩි ප්‍රමාණයක් ඡන්ද ලබා ගත්තා. ඒ වගේම මන්ත්‍රී ආසන 54ක් අපි 123.9% ලබා ගත්තා. බෞද්ධ ජන විඥානය තේරුම් අරගෙන සෙසු ආගම් වලට සලකමින් ඒ ගමන සූදානම් කරගන්න ඕන භික්ෂුන් වහන්සේලාට සමීප විය. බෞද්ධයාට විශේෂයෙන් සමීප විය. ඒ නායකත්වය ඔබතුමා ලබලා දෙන්න ඕන. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හමුවෙමු මධ්‍යාහ්න පාන විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.